රටේ නැවත වාරයක් ප්‍රශ්න වෙලක් මතුවේගෙන එනවා. තව තවත් ප්‍රශ්න ඇති වෙගෙන එනවා. අපේ දරුවන් මහා පාරට බහින්න තත්ත්වෙකට අද ඇති වෙලා තියෙනවා. දැන් තමයි අපේ පේන්නේ. ඇත්තෙන්ම මේ සමහර ඒවා තියෙන විසඳුම් දෙන්න පුළුවන් ඒවා තියෙනවා, බැරි ඒවා තිබෙනවා. නමුත් විසඳුම් දෙන්න පුළුවන් ඒවාට විසඳුම් දීලා අපේ විශ්වවිද්‍යාල ළමයි මහා පාරට බහින්න එක අතුර කිරීම, ඒ වගේම විසඳුම් දෙන්න බැරි ඒවාට අපි කියන්නේ නැහැ මේ ආණ්ඩුව බඩේටපත් වෙලා මේ මාස දෙකකින් මෙයා කරන්න පුළුවන් කියලා අපි හිතන්නේ නැහැ. නමුත් අද මෙතන වෙලා තිබෙන්නේ ප්‍රශ්නයක් ගැන කතා කරන්නවත් සමහර ඇමතිවරු නැහැ. මම බයෙන් කියන්නේ මොකද ඇමතිවරුට දුරකථනයෙන් කතා කරන්න බැරි තත්ත්වයක් අද මේ රටේ උදා වෙලා තිබෙනවා. සමහර ඔක්කොරෝනේ සමහර ඇමතිවරුන්ට උත්තර දෙන්නේ නැහැ. ඒකම සමහර ඇමතිවරු ඉන්න ළඟ ඉන්න ඔය කේවට්ටුටියක් ඉන්නවා, උන් ඇමතිවරුට වඩා ආඩම්බරයි. මොකද අපි සිංහලෙන් අපි කැති කියනවා කියනවනේ අර කටකන බල්ලෝ සරයි කියලා. ඒ තත්ත්වයක් පත් වෙච්ච අමාත්‍යන්ත කීපයක් තියෙනවා. ඉතින් අපට අවශ්‍යකම තිබෙන්නේ අපි මේ ආණ්ඩුව බලයට පත් කළේ ජනතා සේවයේ ජනතා කරන්න. එතකොට ගෝඨාභය ජනාධිපතිතුමා සැලසුම් මත අපි අගය කරනවා. ඒ සැලසුම් ක්‍රියාත්මක කරන්නත් ඉන්නට ඕන ඒවා ගැන අවබෝධයක් ඇති පිරිසක්. එහෙම නැතුව ඒක කරන්න පුළුවන් කමක් නැහැ. මෙන්න මේ මූලික දේ බලාපොරොත්තු වෙන්නේ මේ රටේ ජනහනදා මේ මහජන නියෝජිත වශයෙන් ජනතාවගේ ඕනෑපෑකම් ගැන හොයලා බලලා ජනතාව කියන දේවල් ගැන පොඩ්ඩක් සැලකිලි අරගෙන කටයුතු කරන්න අපි පළවෙනි ඉල්ලීම අපි දෙන මැතිවරණ අවවාදේ ඕකයි. මොකද මේ ආණ්ඩුව වඩේ අපි ගිය ආණ්ඩුව වඩේටපත් වෙන අපි කිව්වේ මොකද්ද? රටේ සුභාධර්මයේ පවා ඒ ආණ්ඩුව විරුද්ධව කටයුතු කළේ. ඒක වුණා. නමුත් එහෙනම් මේ ආණ්ඩුවට සුභාධර්මයේ කෙසේ වෙතත් ජනතාවගේ හා විරුද්ධ කරගෙන ජනතාවගේ ඕනෑ එපාකම් ඉටු කරගන්නේ නැතුව ජනතාවගේ ප්‍රශ්න ගැන හොයා බලන්නේ නැතුව මේ ආණ්ඩුවක් කටයුතු කරනවා නම් මං හිතනවා මේ ආණ්ඩුවට වෙන්නේ අර ගිය ආණ්ඩුවට වෙච්ච දේ තමයි කියන එක මම ඔය ඇමතිවරුන්ට ඔවුන්ගේ කේවට්ටයින්ට ඔවුන්ගේ ඉන්න මුරබල්ලන්ට මං කියනවා ඉස්සෙල්ලා මේකයි තත්ත්වේ. මෙහෙම නුනොත් අපි පසුගිය දවස්වල මේ රට මේ ප්‍රපාතයට යන්න කියන වෙලාවේදී අපි බොහොම මේ රට රටින් ජනහන සංවිධානය ඇති කරගෙන අත්වාදයෙන් කියනවනම් UMP ආණ්ඩුවට බියේ මාධ්‍ය සාකච්ඡාවකට ආවි නැහැ සමහර අය. බයට ආවි නැහැ තමයි අදහස් ප්‍රකාශ කරන්නේ. නමුත් අපි බය වුණේ නැහැ. නමුත් අද ඉන්න ඕන තරම් අද ඉන්නවා අර පෙරහරේ ගියායේ පෙරලගෙන අද ඉදිරියට යන පිටක් අද ඇවිල්ලා ඉන්නේ. අපි ඒ නිසා අපට අවශ්‍ය කමති වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අපි කියන සම්පතක් වශයෙන් අපි සලකනවා, මැණිකක් වශයෙන් සලකනවා. නමුත් ඒ මැණික ගෝඨාභය මැණිකක් කියන ඉදීම නෙවෙයි අපට අවශ්‍ය කමති වෙන්නේ ඒ මැණික ආරක්ෂා කිරීමයි. අපි ඇයි ඒ මැණික ආරක්ෂා කරන්නේ? මේ රට ආරක්ෂා කරගන්නට මේ රට අපි ආදරේ නිසා. අන්න ඒ නිසා මුලින්ම මම කියන්න කැමති අද්වාද සාකච්ඡා ඒක තමයි නැති ඇමතිවරු පොඩ්ඩක් ඇහුම්කන් දීලා ජනතාවට සවන් දෙන්න, ජනතාවට සවන් දෙන්න, ජනතාවට සවන් දීලා අඩුම තරමින් බණ්ඩාරනායක මහත්මයාගේ ප්‍රතිපත්තියක් තිබුණා 500ක් එතුමා හම්බෙන්නවත් කතා කරන ගතියක් බණ්ඩාරනායක මහත්මයාගේ තිබුණා. නමුත් මේ ඇමතිවරුන්ගේ ඒක නැහැ. ඒක නැහැ. අද ඒගොල්ලෝ හිතලා තියෙන්නේ දිනවා කියලා. නමුත් අපි කියන්නේ දිනවා කියලා කියන්නේ නැහැ. දිනවා කියලා කියන්නේ නැහැ. මහා මැතිවරණයක් ඉදිරියේ තියාගෙන ඇමතිවරු මේ විදිහේ කටයුතු කරනවා නම් වැඩ කරනවා නම් අපටම සිද්ධ වෙනවා මේ ඇමතිවරුන්ට විරුද්ධව වේදිකාවලට ගිහිල්ලා යම් කිසි මතයක් ප්‍රකාශ කරන්න. අනේ ඒ නිසා අපි එවැනි අපි අවශ්‍ය ගන්නේ නැතිව මේ ඇමතිවරුන්ට අපි කියන්නේ ඉස්සෙල්ලාම තමන්ගේ කාර්යභාරය ඉෂ්ට කරන්න. තමන්ගේ කාර්යභාරය තමයි ජනතාවගේ සැපදුක් කොහෙලා කල්පනා කරලා බල හිවලා කටයුතු කරලා පිළියම් කෙදීම කියන එක අනිවාර්යයෙන්. එහෙම නැතුව දුරකථනයෙන්වත් ජනතාවට හම්බ වෙන්න බැරි කමක් තියෙනවා නම් ගිහිල් හම්බ වෙන්න බැරි නම් පොලින් ඉඳන් පොරු බිඳලා ඇමතිතුමා නැත්නම් පොලින් ඉඳන් මෙදී ඒ දුර්වල තත්ත්වය වහාම ඉවත් කරන්න මේ රට ගොඩ ගන්න නම් අපි ඇමතිතුමා නේටත් ඔවුන්ගේ කේවට්ටයින්ටත් ඔවුන්ගේ පුරෝහිතයින්ටත් රජය කරවන රාජ නායකතුමාටත් මම මේ අවස්ථාවේ පැහැදිලි කරලා මතක් කර දෙන්න කැමතියි. Thank you.